දෙදහස් දහසේ මාර්තු 30 වනදා කූරකල විහාරස්ථානයේ පිළිබඳ මාධ්‍ය හමුවකදී අගමතර සමගිය කඩවනසේ ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පූජ්‍ය ගලගුණාත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණා. මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා චෝදනා දෙකක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් සහ හිටපු ආණ්ඩුකාර අසත් සාලියානාය ගොනු කළ පැමිණිල්ලකට අනුවයි. ඊට වරදකරු කිරුණු ඥානසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරතඩුවක් නියම කර තිබුණා. ඊට එරෙහිව උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ලබා දෙමින් නියම කෙරුණේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 4 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඥානසාර හිමියන් වෙනුවෙන් කණ්ඩු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවසුවේ උන්වහන්සේ රෝගී තත්ත්ව කිහිපයකින් පසුවන බවයි. ඊට අදාළ වෛද්‍ය වාර්තාද ඉදිරිපත් කළා.